අද දවසේ ඔබලට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූම්ලා වල තාම වැදගත් කොටසක්. ඇත්තටම ජූම්ලා වල අපි ගිය සතියේ කතා කළා ජූම්ලා ඉන්ස්ටෝල් කරන්න හැටි ගැන කතා බහ කළා. අද දවසේ අපි කතා කරන්න යනවා ජූම්ලා වල කොහොමද ආටිකල් හදන්නේ, ඒකම ඊට පස්සේ කොහොමද මෙනු හදන්නේ, කැටගරි හදන්නේ, සහ ජූම්ලා වල කොහොමද ටෙම්ප්ලේට් ඉන්ස්ටෝල් කරන්නේ, ඒ වගේ ප්ලගින්ස් ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියන වැදගත්ම කොටස් ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට මම ගෲප් එකට දැම්ම මතක ඇති මෙන්න මේ ෆෝල්ඩරය. මම එක මගේ කම්පියුටරේ තියෙන ෆෝල්ඩර් එක පෙන්වන්නම් මේ වෙලාවේ. මම ෆෝල්ඩර් එකක් දාලා ඇති. ෆෝල්ඩර් එකේ ෆයිල්ස් දෙකක් ඇති. එකක් තමයි Asia Marine Free කියන zip file එක, ඒක unzip කරන්න එපා. ඊළඟට PLG කියන plugin එක ඇති. ඒ දෙක අද install කරලා වැඩ ගන්න හැටි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පින්තූර තුනක් තියෙනවා. මෙතන 1 2 3 කියලා පින්තූර තුනක් තියෙනවා. ඒ තුන නම් මම දැම්මේ නැහැ. group එකට ඔයගලට කැමති රූප ටිකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනනම් මම මේ පින්තූර තුන comment විදිහට කමෙන්ට් හරහා එවන්නත් පුළුවන්. එහෙම එවන්නම් පින්තූර නැත්තම්. හොඳයි, අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජූම්ලා වල ඉස්සෙල්ලාම ආටිකල් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියන එක. චුට්ටක් මේ වෙලාවේ කමෙන්ට් කරගෙන යන්න ගිය සතියේ ටික තේරුණාද නැද්ද කියලා. يعني ජූම්ලා ඉන්ස්ටෝල් කරන කොටස තේරුණාය පොඩ්ඩක් කමෙන්ට් කරගෙන යන්න. ඔච්චර දුරට තේරුණාද කියලා මට එතකොට දැනගන්න පුළුවන්. ජූම්ලා ඉන්ස්ටෝල් කරපු එක ගැටලුවක් නැද්ද කියලා. හරි, එක දරුවෙක් කියලා තියෙනවා ජූම්ලා ඉන්ස්ටෝල් කරාම පස්සේ වෙච්ච දේවල් එතනින් එහාට තේරුන්නේ නැහැ කියලා. හොඳයි, මම අද කොහොමත් ඒ ටික චුට්ටක් නැවත මතක් කරනවා. කරලා තමයි අද දවසට යන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ජූම්ලා ඉන්ස්ටෝල් කරාම පස්සේ ඔයගොල්ලන්ට දැන් පස්සේ ආපහු අද දවසේ ජූම්ලා විවෘත කරගන්න ඕන නම් එකපාරටම ලෝකල් හොස්ට් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතන මම ටයිප් කරනවා ලෝකල් හොස්ට් මම WD කියන ෆෝල්ඩරේ තමයි සේව් කරේ. කොහොම කරොත් ඔය ෆෝල්ඩරේ දර්ශනීය වෙනවද නැද්ද කියන්න බලන්න. ඔය විදිහට මම ටයිප් කරොත් මටේ ෆෝල්ඩර් එක දර්ශනීය වෙනවද නැද්ද? දර්ශනීය වෙන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන් ඇයි දර්ශනීය වුණේ නැත්තේ ඇයි කියලා. දැන් මම ලෝකල් හොස්ට් WD කියලා ටයිප් කළා. ටයිප් කළාම ඒක දර්ශනීය වුණේ නැහැ. එතකොට ඒක දර්ශනීය වුණේ නැත්තේ ඇයි කියලා කාට හරි කියන්න. එක්සෑම් ඇප් එක කනෙක්ට් කළා නෑ. මොකද පුතේ? එක්සෑම් ඇප් එක කනෙක්ට් කළා නෑ. හොඳයි. එක්සෑම් මම කනෙක්ට් කළා නෑ. එහෙම නැත්නම් එක්සෑම් රන් කළා නෑ. එහෙනම් පළවෙනි වතාවේ අපි මොකද්ද කරන්න ඕන? අපේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරලා තියෙන එක්සෑම් කියන සර්වර් එක රන් කරගන්න ඕන. බලන්න. Apache, MySQL, FileZilla, Mercury අත්‍යවශ්‍ය නැහැ. ඔන්න ඔය ටික රන් කරගත්තයින් පස්සේ මේක මම රීෆ්‍රෙෂ් කරොත් ඔයගොල්ලන්ට පෙනේවි. එතන https එන්න ඕන. ඔන්න ඔය විදිහ එකක් ලැබේවි. ඔන්න ඔය විදිහ එකක් ලැබේවි. දැන් මේ වෙලාවේ මම අද පාවිච්චි කරනවා ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් මේ ඉන්ස්ටෝල් කරපු එකක්. ඒ කියන්නේ කිසිම දෙයක් දාපු නැති එකක්. මොකද ගිය සතියේ ටික මට පොඩ්ඩක් ආපහු අර ගිය සතියේ ආටිකල් එකක් හදන හැටි එහෙම කියලා දෙන්න ඕන වෙච්ච නිසා. ඒතර මම අද ඉස්සෙල්ලම කරන්න යන්නේ දැන් මේ ඉන්නේ අපි ෆ්‍රන්ට් එන්ඩ් එකේද බෑක් එන්ඩ් එකේද? මේ ඉන්නේ අපි වෙබ් පිටුවේ ෆ්‍රන්ට් එන්ඩ් එකේද බෑක් එන්ඩ් එකේද කියන්න බලන්න. වෙබ් පේජ් එකක තියෙන කොටස් දෙක ෆ්‍රන්ට් එන්ඩ් සහ බෑක් එන්ඩ් කියලා. අපි දැන් මේ ඉන්නේ වෙබ් පේජ් එකේ. ඒක නැත්නම් වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එකේද බෑක් එන්ඩ් එකේද? ෆ්‍රන්ට් එන්ඩ් එක. ෆ්‍රන්ට් එන්ඩ් එක. ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ සාමාන්‍ය පාවිච්චි කරන අයට පේන පැත්ත.
එතකොට එහෙමනම් අපිට දැන් මේක යන්න ඕන කොහෙටද බෑක් එන්ඩ් එකට බෑක් එන්ඩ් එකට යන්න නම් මොකද්ද අපි කරන්න ඕන ලොගින් වෙන්න ලොගින් වෙන්න ඕන කොහොමද ජූම්ලා වල ලොගින් වෙන්නේ මෙන්න මෙතන ටයිප් කරන්න ඕන ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා ටයිප් කරන්න ඕන අකුරු ටික හරියට ගහන්න ඕන එතන ලෝකල් හොස්ට් ඇලයිරා අපේ ෆෝල්ඩරේ නම ඇලයිරා ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා ගහලා මෙතනින් එන්ටර් කරයින් පස්සේ අපිට මොනවද වෙන්නේ ජූම්ලා අර බෑක් එන්ඩ් එකට යන්න පුළුවන් දැන් එතෙන්ට ලොග් වෙන්න බලන්න කට්ටිය ලෝකල් හොස්ට් WD ඇඩ්මිනිස්ට්‍රේටර් ගහලා බෑක් එන්ඩ් එකට ලොග් වෙන්න බැක්එන්ඩ් එකේ එනවා මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක ගහන්න කියලා ඔප්ෂන් එකක් එනවා. මම එතන මගේ යූසර් නේම් එක ටයිප් කරනවා. ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕන ඔයගොල්ලන්ගේ දීපු යූසර් නේම් එක. දැන් යූසර් නේම් එක මතක නැත්නම් පාස්වර්ඩ් එක මතක නැත්නම් මේකෙදි ලොගින් වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඔයාට සිද්ධ වෙනවා මුලින් ඉඳන් ආපහු Joomla ඉන්ස්ටෝල් කරන්න. ඒ නිසා යූසර් නේම් පාස්වර්ඩ් කොහේ හරි කියලා තියාගන්න වෙනවා ප්‍රැක්ටිස් වෙන දවස්වල නැත්තම් නැවත නැවත Joomla ඉන්ස්ටෝල් කර කර බලන්න වෙන නිසා. ඒක මම ලොගින් කියන එකට ගියාම ඔයාට පුළුවන් වෙනවා මේක ඇතුළට ගමන් කරන්න. මේ තියෙන Joomla වල ඇතුළට අපි ගමන් කරා. එතකොට මෙන්න මේ Joomla ඇතුළට ගියයින් පස්සේ මම අද මුලින්ම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඊය සතියේ මතකද මම ආටිකල් එකක් හදන හැටි කියලා දුන්නා. මතකයිද මතකයිද ආටිකල් එකක් හදන හැටි කියලා දුන්නා නේද මෙතන නිව් ආටිකල් ගිහිල්ලා ආටිකල් එකක් හැදුවා මම අද දවසේ එහෙම හදන්නේ නැතුව ටිකක් ප්‍රොෆෙෂනල් විදියට ආටිකල් එකක් හදනවා ආටිකල් එක හදන්න කලින් මම හදනවා කැටගරි එක කැටගරි එකක් කියන්නේ මේ ආටිකල් එක අයිති වෙන්නේ මොන වර්ගයකටද කියලා කැටගරිස් අපිට හදා ගන්න පුළුවන් कैटेगरी कैटेगरी वाइज अभी पुलवांग एक एक्सेस करना पावर दे उदाहरण अभी एडुकेशन कैटेगरी एडुकेशन कैटेगरी यूज कराने मोन काटी अभी देने अभी न्यूज कैटेगरी न्यूज कैटेगरी यूज कराने कऊद इतना वेनकोटे बेरी विधि जूम लदारण पुलवा එන ඉස්සෙල්ලාම අපි අද කැටගරි එකක් හදමු. එහෙනම් මම මොකටද යන්නේ? new article නෙවෙයි, articles නෙවෙයි, category කියන එකට යන්න. ඔන්න මම category කියන එක click කරා. හරිද? category කියන එකට click කරාම මෙන්න දැන්ට තියෙනවා category එක. මොකද්ද ඒ category? දැන්ටත් category එකක් තියෙනවා. මොකද්ද category? අවුරුරි මයික් එක ඔන් කරලා කතා කරමු දැන් තත් කැටගරි එකක් තියෙනවා uncategorized uncategorized ඒ කියන්නේ කැටගරි එකක් නැහැ කියන කැටගරි ඒ කියන්නේ කිසිම කැටගරි කරපු නැති එහෙම නැත්නම් වෙන් කරපු නැති ටික ඔන් ඔක්කොම uncategorized කියලා අරගෙන තියෙනවා ඒතර uncategorized කැටගරි එකෙත් එහෙනම් අපිට ආටිකල් හදාගන්න පුළුවන් නමුත් ඒක එච්චර පිළිවෙලක් නැති නිසා අපි මොකද කරන්නේ අලුතෙන් කැටගරි එකක් හදමු අලුතෙන් කැටගරි එකක් හදන්නේ මොකෙන් වෙන්නේ නැද්ද new එකේ new new කියන එකෙන් තමයි අලුත් කැටගරි එකක් හදන්නේ එහෙනම් අපි මෙතනින් ක්ලික් කරනවා new කියන කැටගරි එක ක්ලික් කරා new කියන කැටගරි එක ක්ලික් කරයින් පස්සේ අපිට කියනවා කැටගරි එකට නමක් දෙන්න කියලා මම දෙනවා web design news එනවා මගේ කැටගරි එක තමයි web design news ඔබට පුළුවන් කැමති නමකින් කැටගරි එකකට නමක් දෙන්න ඒක title කියන එකේ තමයි කැටගරි එකේ නම දෙන්න ඊට පස්සේ මෙතන පුළුවන් ඕන නම් විස්තරයක් type කරන්න description එක details About web development.
ඔයගෙ මක්කර විස්තරයක් ටයිප් කරන්න පුළුවන් ඊට පස්සේ මේක මේ පැත්තට ගියොත් ඔයගලන්ට පේනේවි මෙතන තියෙනවා මෙන්න මෙහිම මේක තියෙනවා මෙන්න මේ විදියට parent no parent status publish access public මෙතන access public කියන එක ඕන නම් මම දුන්නොත් මෙහෙම වෙනත් එකක් උදාහරණයක් විදිහට guest hari එහෙම නැත්නම් broadcast ඔය වගේ දුන්නොත් එහෙම නැත්නම් registered මෙතන registered කියලා දුන්නොත් website එකේ register වෙන අයට විතරයි ඒ category එකේ ඒවා බලන්න පුළුවන් එතකොට මේක පාලනයක් කරන්න පුළුවන් සමහර වෙලාවට මම දැන්ට එහෙම කරන්නේ නැතුව public දෙනවා එතකොට ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඊට පස්සේ මේ ටික දුන්නයින් පස්සේ මේකේ තව තියෙන languages වෙනස් කරන්න පුළුවන් text දෙන්න පුළුවන් වගේ ගොඩක් ඒවා තියෙනවා ඒවත් ඔයගලන්ට බලත් හැකි මෙතන status එක publish unpublish කියලා තියෙනවා publish තියුන නැත්නම් category එක පෙන්නන්නේ නැහැ ඊට පස්සේ අපි කරන්නේ මේක සේව් කරන බටන් එකේ බුවොත් කැටගරි එක සේව් වෙනවා කැටගරි එක සේව් වෙලා මෙතනින් අයින් වෙන්න ඕන වුණොත් අපි මොකද කරන්නේ සේව් ඇන් ක්ලෝස් කියලා දෙනවා එතකොට සේව් ඇන් ක්ලෝස් දුන්නොත් ඔයගොල්ලන්ට පේනේවි කැටගරි එකකින් දැන් මම ක්ලෝස් වුණා මේ වෙලාවේ දැන් කැටගරි දෙකක් වගේ පෙන්නනවා එකක් තමයි අන් කැටගරයිස් කියන එකයි වෙබ් ඩිසයින් නිවුස් කියන එක එන ඉක්මනට කැටගරි එකක් හදාන්න වෙබ් ඩිසයින් නිවුස් කියලා කැටගරි එකක් හදා. අදලා කමෙන්ට් කරන්න කරා කියලා ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු. කැටගරි එකක් හදපු අය කැටගරි එක වැඩනම් කියන කැටගරි එක පෙන්නනවා නම් කමෙන්ට් කරන්න. මම ආපෝසරයක් පෙන්නන්නම් කැටගරි එකක් ක්‍රියේට් කරගන්න හැටි. ඔබට පුළුවන් මෙන්න මෙතන මෙන්න මේ අයිකන් එක ජූම්ලා අයිකන් එක ක්ලික් කරයින් පස්සේ යන්න පුළුවන් අපේ කන්ට්‍රෝල් පැනල් එකට ඒකේ කැටගරිස් කියන එකට යන්නේ කැටගරිස් වලට ගියයින් පස්සේ අපිට පුළුවන් නිව් කියන එක ක්ලික් කරලා අලුතෙන් කැටගරි එක හදාන්න පුළුවන් රයිට් දැන් කැටගරි හදාගත්තයින් පස්සේ දැන් මේක පැහැදිලිද ඔයගොල්ලන්ට මම කරපු දෙයක් නැහැ නේද කැටගරි හදාගත්තයින් පස්සේ දැන් අපි කරන්න යන්නේ මේ කැටගරි යූස් කරලා එහෙනම් තමයි මේ කැටගරි ගොඩක් ඒවට පාවිච්චි කරන්න පුළුවන් මේ කැටගරි පාවිච්චි කරලා ආටිකල් එකක් හරි ගස් කරගන්න. ඒ කියන්නේ ආටිකල් එකකට මේ කැටගරි දෙනවා. ඒක තමයි මේක කරන්න යන්නේ. ආටිකල් එකක් අපි හදන්න යනවා. ඒ ආටිකල් එක මේ අපි හදාගත්ත කැටගරි එකකට දාගන්න. අපි දැන් බලමු කොහොමද ආටිකල් එකක් හදන්නේ කියලා. මම යනවා ඉස්සෙල්ලම ඔය හැමදේම කරන්න අපි යන්න ඕන කොහෙටද කන්ට්‍රෝල් පැනල් එක. කන්ට්‍රෝල් පැනල් එකට මෙතනින් යන්නත් පුළුවන්. එහෙනම් නැත්නම් සිස්ටම් කියන එක ක්ලික් කරලා කන්ට්‍රෝල් පැනල් කියන එකට යන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් මේ යන්නේ එකම කොටස. ඊට පස්සේ මේකේ තියෙනවා new article, articles, categories, media. එහෙනම් මම ඉස්සෙල්ලම යන්න ඕන මොකටද? new article කියන එකට අලුත් article එකක් දැන් මේ web pitu web pages තියෙනවානේ website වල තියෙනවා web pitu. ඒතර මේ web pitu කියලා කියන්නේ නැහැ. ඇතර මේකේ ඒකට කියන article කියලා. ඒ කියන්නේ මේ Joomla වල අපි කියන්නේ හැම එකක්ම article එකක්. හැම පිටුවක්ම article එකක්. එක පිටුවක සමහර article කීපයක් තියෙන්නත් පුළුවන්. තනි පිටුවේ article තියෙන්නත් පුළුවන්. එතකොට පිටු හදනවා කියන්නේ ඇත්තටම ආටිකල් හදන එක තමයි Joomla වල වෙන්නේ. එහෙනම් මම යනවා new article. new article කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරන් පස්සේ න ආටිකල් එකක් හදන්න පුළුවන්. මම ආටිකල් එකකට දෙනවා නම LPL 2020. ඊට පස්සේ මේක LPL ගැන විස්තරයක් ටයිප් කරනවා. ඊට මට ඒක ටයිප් කරන්න ලොකු වෙලාවක් යන නිසා මම LPL ගැන විස්තරයක් net එකෙන් අරන් දාන්නම්. සාමාන්‍යයෙන් සයිට් හරහා ගන්න එක එහෙම ඒක හොත දෙයක් නෙවෙයි. නමුත් මෙතෙන්දි මම ආදර්ශනයක් විදිහට Wikipedia වලින් පොඩි විස්තරයක් අරගෙන දානවා අපේ page එකට. ඔය වගේ විස්තරයක් ටයිප් කරගන්න.
ගිය සතියේ මම ඔයගලන්ට කියලා දුන්නා පින්තූර දාන විදියත් පින්තූරයක් දාන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට ඉස්සෙල්ලා මම පින්තූරයක් ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ එහෙම නැත්නම් ෆොටෝෂොප් වගේ එකකින් අදා ගන්න ඕන අපි හිතමු මම මෙන්න මේ පින්තූර කියලා හිතන් ඔන්න ඔක මම සේව් කර ගන්නවා සේව් අපි කියලා දෙනවා ඒක සේව් කරනවා ඊට පස්සේ දැන් මම කරන්න යන්නේ ඒක මෙතෙන්ට ඇතුල් කරන්න යන්න. දැන් බලමු ඒක කොහොමද ඇතුල් කරන්න කියලා. ඇතුල් කරන්න මෙන්න මෙතන ආටිකල් එකේම තියෙනවා ඉමේජස් කියලා එකක්. ක්ලික් කරනවා ඉමේජස්. ඉමේජස් ක්ලික් කරායින් පස්සේ දැන්ට මගේ ඉමේජ් එක නැහැ. එහෙනම් මගේ ඉමේජ් එක මොනවද කරන්න ඕන මම? මෙතෙන්ට දා ගන්න ඕන. කොහොමද ඉමේජ් එක දාන්නේ කියලා බලමු. පල්ලෙහාට ගියාම මේක තියෙනවා අප්ලෝඩ් ෆයිල් කියලා ඔප්ෂන් එක. එතනින් අපි බ්‍රවුස් කියන එකට යනවා. බ්‍රවුස් කියන එකට ගියායින් පස්සේ අපිට පුළුවන් අර අපේ පින්තූරේ හොයලා දෙන්න. මගේ ඩවුන්ලෝඩ්ස් වල තමයි මේ පින්තූරේ තියෙන්නේ. මම ඒක ක්ලික් කරලා මෙතනින් දෙනවා ඕපන් කියලා. ඊට පස්සේ මෙතනින් දෙනවා ස්ටාර්ට් අප්ලෝඩ් කියලා. දැන් පින්තූරේ අප්ලෝඩ් වුණා. ඒ කියන්නේ මගේ ජූම්ලා එකට ඇවිල්ලා තියෙනවා පින්තූරේ මම පින්තූරේ ක්ලික් කරා ක්ලික් කරලා ඉවරලා මෙතනින් ඉන්සර්ට් කියලා දෙනවා ඉන්සර්ට් කියලා දුන්නාම පින්තූරේ මගේ වෙබ් පේජ් එකට ඇවිල් පින්තූරේ ක්ලික් කරලා ඉතින් මට පුළුවන් ඒක තියෙන තැන එහෙම වෙනස් කරන්න සෙන්ටර් දුන්නා පින්තූරේ සෙන්ටර් ඊට පස්සේ ඔක්කොම ටික කරායින් පස්සේ සේව් කරන්න කලින් තව චූටි දෙයක් කරන්න ඕන මිනිමයිස් කරන්න. මෙන්න මේකේ තියෙන ඔප්ෂන් එක මෙතන දෙනවා කැටගරි කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කැටගරි කියන එකේ කැටගරයිස් කියන එකේ මේ ඊතලෙ ක්ලික් කරලා අන් කැටගරයිස් කියලා තියෙන අර අපි හදාගත්ත කැටගරි එකෙන් එකක් දෙනවා වෙබ් ඩිසයින් නිවුස් කියන එක මන් දෙනවා වෙබ් ඩිසයින් නිවුස් කියන කෙලිම මේක සම්බන්ධ නැහැ නමුත් හදාගත්ත කැටගරි එක අපි එතෙන්ට දෙනවා. ඒතර ඒ වගේම දැන් මේ වෙබ් පිටුව මට මුල් පිටුවේ දැర్శණය කරන්න ඕන නම් මුල් පිටුවේ නම් මට මේක දැర్శණය කරන්න ඕන මම මෙතන ෆීචර් යර්ස් කියලා දෙනවා. ෆීචර් යර්ස් කියලා දෙනවා. ඒක කරන්න බලන්න ඉස්සෙල්ලම දැන් හරි ඊට පස්සේ මෙන්න මෙතන ෆීචර්ස් නෝ කියලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ ෆීචර්ස් නෝ කියන තැන ඒක යර්ස් කරන්න. ඒ වගේම ඇක්සස් එක අපි පබ්ලික් කියලා දැම්මොත් ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ යූසර්ස් ලෙවල් මේ තියෙන්නේ. අපි තාම යූසර්ස්ලා ගැන කතා කරේ නැහැ. පබ්ලික්, ගෙස්ට්, රෙජිස්ටර්ඩ්, ස්පෙෂල්, සුපර් යූසර්. අපි ඉන්නේ නම් සුපර් යූසර් විදියට. එතකොට ලැන්ග්වේජ් එක ඕල් කියලා දැන්ට තියන්න නැත්නම් ඉංග්‍රීසි කියලා එන්නේ වෙනත් ලැන්ග්වේජස් උත් මේක ඉන්ස්ටෝල් කරන්න පුළුවන් පස්සේ අපි ඒක ගැන කතා කරනවා දැනට ඇත්තටම කරන්නේ මේ නෝ කියන එක යර්ස් කරගන්නවා කැටගරි එක හරියට තෝරන්න ඕන අන් කැටගරයිස් කියන්නේ නැතුව අපි හදාගත්ත කැටගරි එකට දෙනවා ඊට පස්සේ ඒ ටික කරයින් පස්සේ මේක අපිට පුළුවන් සේව් ඇන් ක්ලෝස් කියලා දෙන්න දැන් සේව් ඇන් ක්ලෝස් කියලා දුන්නයින් පස්සේ අපිට පුළුවන් අපේ වෙබ් පිටුව බලන්න කොහොමද අපේ වෙබ් පිටුව බලන්නේ කියලා අපි චුට්ටක් හොයලා බලුවොත් මෙන්න මෙතන තියෙනවා වෙබ් ඩෙවලොප්මන්ට් කියලා වචනයක් පෙන්නනවා ඒක ක්ලික් කරායින් පස්සේ අපිට වෙබ් පේජ් එක මෙතනින් විවෘත කරලා බලා ගන්න පුළුවන් මේ තියෙන වෙබ් ඩෙවලොප්මන්ට් කියන පිටුව ඒ කියන්නේ මේ LPL 2020 කියලා මම හදපු ආටිකල් එක තමයි මෙතන වේ ඔය විදිහට අපිට බලන්න පුළුවන් අපේ වෙබ් පේජ් එක. දැන් අපේ එක දරුවෙක් ඇහුවා හදපු ආටිකල් එකක් නැවත එඩිට් කරන්න බැරිද කියලා. අපෝ පුළුවන්. ඕන හැටි කරන්න පුළුවන්. ඒක කරන්නේ control panel එකට ගිහිල්ලා control panel එකේ තියෙන ඔප්ෂන් එකක් ආටිකල්ස් කියලා. ඒ ආටිකල්ස් වල තියෙනවා කලින් හදපු ආටිකල්. මේ වෙලාවේ තියෙන මගේ එකම එකයි. මොකද මම හැදුවේ එක ආටිකල් එකක් නිසා. ඒක ක්ලික් කරලා අපිට මෙතනින් දෙන්න පුළුවන් එඩිට් කියලා. එඩිට් කියලා දුන්නාම අර ආටිකල් එක නැවත විවෘත කරගෙන
අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ අකුරු select කළා මම B අකුරු ලැබුවොත් bold වෙනවා. ඊට පස්සේ මට පුළුවන් save හෝ close දෙන්න. දුන්නයින් පස්සේ මට මේක විවෘත කරලා බලුවයින් පස්සේ අපිට අර කරපු වෙනස්කම් බලන්න පුළුවන්. මේ විදිහට තමයි ආටිකල් එකක් ක්‍රියේට් කරන්නේ. ඒ වගේම ආටිකල් එකකට categories දෙන්නේ. මේ විදිහට තමයි. Right, ආටිකල් එකක් ක්‍රියේට් කරගන්න හෝම් පේජ් එකේ වැඩ කරන විදිහට මම අර ගිය සතියේ ඔයගොල්ලෝ හදන්නත් ඇති එකක් හදලා දාන්න. ඊට පස්සේ අපි බලන්න යනවා ඔය ආටිකල් මම කොහොමද වෙනත් පිටුවකට දාන්නේ කියලා. يعني අපි ඔය හෝම් පේජ් එකේ නැතුව වෙනත් තැනක අපිට ආටිකල්ස් දාන්න බැරිද කියන එකත් අපි හොයලා බලන්න යනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ආටිකල් එකක් ක්‍රියේට් කරගන්න. ඒ ටික තේරුණාද? චුට්ටක් කමෙන්ට් කරගෙන යන්න බලන්න ඒ ටික තේරුණාද නැද්ද කියලා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ වෙන පිටුවකට කොහොමද ආටිකල්ස් දාන්නේ කියලා. හරි, ප්‍රිවියු එක බලන්න මෙන්න මෙතනින්. අපි Joomla වල ඉන්නවා ඇඩ්මින් පිටුවේ, කියන්නේ බැක් එන්ඩ් එකේ ඉන්නවා. බැක් එන්ඩ් එකේ ඔයා ටයිප් කරපු නම, ඒ කියන්නේ අපි වෙබ් පිටුව හදනකොට අපි නමක් දුන්නානේ, ඒ නම පෙන්නනවා මේ අයිනේ. මෙන්න මේ අයිනේ පෙන්නනවා. ඒ අයිනේ මෙතන තියෙන වෙබ් ඩෙවලොප්මන්ට් කියලා නමක් පෙන්නනවානේ. ඒක ක්ලික් කරාම අපිට ප්‍රිවියු එක බලන්න පුළුවන්. මේ තියෙන ප්‍රිවියු. ඔය විදිහට තමයි ප්‍රිවියු එක. Right, ඔය විදිහට තමයි page එක හදන්නේ. Right, ඊළඟට මම කතා කරන්න යනවා තවත් article එකක් හදනවා. ඒ article එක home page එකට දාන්නේ නැහැ. මම control panel එකට ගිහිල්ලා control panel එකෙන් හදනවා new article ගිහිල්ලා අලුත් article එකක්. මම ඒ article එක හදනවා web design tips කියලා එකක්. ඒ article එක හදාන්නේ web design tips කියලා එකක් හදාන්නේ. ඒකට මම web design tips ගැන විස්තරයක් type කරනවා. type කරලා ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති publish කියලාම තියෙනවා. category එක මම දෙනවා web design news. හැබැයි ඒක years කියලා දෙන්නේ නැහැ. මෙතන years කියන tick එක බලන්නේ නැහැ. no තියෙන්න අරිනවා. no තියෙන්න අරලා access public දෙනවා. අනිත් ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. එකම දේ තමයි feature years වෙනුවට no කියන එක තියෙන්න හරි. සතු පාට වෙලා තියෙන්නේ no කියන එක. web design tips කියලා තියෙන්නේ. දීලා ඉවරලා ඒක save and close කර. save and close කරලා මම ගියොත් ආපහු web development කියන එකට, එහෙම නැත්නම් මගේ අර home page එකට ගිහිල්ලා මේක refresh කරලා බලුවොත් web පිටුව අරක පේන්නේ නැහැ. කාට හරි කියන්න පුළුවන් ඇයි ඒක පේන්නේ නැත්තේ කියලා. දැන් අපි හැදුවා නේද වෙබ් පිටු දෙකක් හැදුවා. එකක් හෝම් එකට දැම්මා. අනිත් එක මම දැම්මේ නැහැ. ෆීචර්ස් කියන එක ඕකේ කරේ නැහැ. ඒකත් හැබැයි තියෙනවා මේකේ. අපිට ඒක හොයාගන්න බැහැ දැන්. කාට හරි කියන්න පුළුවන් ඇයි ඒක පේන්නේ නැත්තේ කියලා. ආටිකල් එක හදද්දි වැරද්දක් වුණාද නැත්නම් මොනවා හරි ගැටලුවක්. ඔව්. මම තව ආටිකල් එකක් හදලා පෙන්නන්න. ඒකට පින්තූරයක්වත් දාලා පෙන්නන්න. පින්තූරයක් දාන විදිහ තේරෙන්නේ නැහැ කියලා එක දරුවෙක් කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි දාන්නේ. ඉස්සෙල්ලාම new යනවා articles වල. ඊට
ඊට පස්සේ ආටිකල් එකට නමක් දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා දෙනවා ඊට පස්සේ අපි ඒක යටතේ ටයිප් කරන්න අවශ්‍ය විස්තරයක් පින්තූරයක් කොහොමද ඇඩ් කරන්නේ කියලා මගෙන් අහනවා පින්තූරයක් කොහොමද ඇඩ් කරන්නේ මෙතනින් යනවා මම ඉතින් පොඩ්ඩක් ලොකු කරන්න මෙතනින් ඉමේජ් යනවා ඉමේජස් ඊට පස්සේ ඉමේජ් එකක් ක්ලික් කරනවා इमेज 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 ब्राउज ब्राउज अभी अभी तो मगे ई ड्राइव පින්තූර කීපයක් මම හදාගෙන ඇවිල්ලා තියෙනවා අද දවසේ වැඩේට අපි තමයි මෙන්න මේ තුන්වෙනි කියන රූපෙ ඕපන් කියලා දෙනවා ඊට පස්සේ දෙනවා ස්ටාර්ට් අප්ලෝඩ් ඒක පින්තූරේ අප්ලෝඩ් වුණා මම ඒක ක්ලික් කරලා මෙතනින් ඉන්සර්ට් බටන් එක ඔබ ඊට මේ පින්තූරේ මොකද වෙන්නේ අපේ වෙබ් පිටුවට ඇඩ් වෙනවා ඊට පස්සේ සේව් ඇන්ඩ් ක්ලෝස් කියාම අපිට පුළුවන් මේ වෙබ් පිටුව सेव कर लाइन क्लोज करना श्रीलंका क्रिकेट वेब डिजाइन टिप्स सह एलपीएल 2020 पेजेस दर्शन इकतराई होम पेज दर्शन काटहर की मे तुने मगे होम पेज दर्शन वेब पीटू LPL 2020 ओ කොහමද ඒක හොයාගත්තේ බෑ ස්ටාර් මාක් එක ඔව් ස්ටාර් මාක් එකක් තියෙනවා මම මේක ස්ටාර් මාක් එක මෙහෙම ක්ලික් කරොත් එයා ස්ටාර් මාක් එක අයින් කරගන්නවා අයින් කරගත්තයින් පස්සේ මම මගේ හෝම් පේජ් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරොත් බලන්න මොකක්ද එන්නේ කියලා ඒක මුකුත් श्रीलंका क्रिकेट होम पेज वेब पेज क्रिएट कराने जूम तेरना वेब देखा තනියෙන් හදන්න වෙබ් පිටු දෙක හදලා ඒක හෝම් පේජ් එකට දාලා බලන්න ආපහු අයින් කරලා බලන්න ඊට පස්සේ ඒක අයින් නොකර තියලා තියන්න අපිට ඕන වෙනවා ඒක මෙනු හරහා දැర్శණය කරන්න ඉස්සෙල්ලම එහෙනම් වෙබ් පිටු තව දෙකක් හදා ගන්න හදලා ලෑස්ති කර ගන්න අපි ඒක මෙනු එකක් හරහා දැర్శණය කරන්න හැටි බලමු හොඳයි මං හිතන්නේ ඔයගොල්ලෝ ආටිකල්ස් දෙකක් හදන්න ඇති අදාගන්න පුළුවන් වුණාද? කියන්නේ ආටිකල් මං කිව්වා එක ආටිකල් එකක් හෝම් පේජ් එකට දාන්න. අනිත් ආටිකල්ස් දෙක මුකුත් කරන්න එපා. ඒ දෙක හදලා තියන්න. අපි මේ දෙක වෙනස් කරන්න යනවා. ඒ කියන්නේ ඒක වෙනම පිටු විදිහට දාන්නයි බලාපොරොත්තු වෙන්නේ. ටික්කේට දැන් අපි හිතමු මෙතන අපි දාලා තියනවා කියලා මේ හරි ලකුණ ඒ කියන්නේ තරුව ස්ටාර් එක ඕකේ කරලා තියනවා නම් ඒක විතරයි පෙන්නන්නේ මම දෙකකට මෙහෙම ස්ටාර් එක ඕකේ කරොත් ඒ දෙකම හෝම් පේජ් එකේ පෙන්නනවා චෙක් කරලා බලන්න මේ විදිහට වෙලාද කියලා දැන් මගේ එකේ දෙකක් පෙන්නනම ඔබට පේනවා ඇති එකක් තමයි ශ්‍රීලංකන් ක්‍රිකට් කියන එක අනිත් එක තමයි වෙබ් ඩිසයිනින් ටිප්ස් කියන එක. ඇයි මේ දෙකක් පෙන්වන්න හේතුව? මම දෙකකටම ටික් එක දාලා තියෙනවා. ස්ටාර් එක ටික් කරලා තියෙනවා. දැන් මම මෙතනින්
මේ ආපහු ටික් කරත් මේක එතකොට ඒකෙන් ඒක අයින් වෙනවා දැන් ඔක හොයාගන්න බැරි අය චුට්ටක් මෙතනින් චෙක් කරලා බලන්න මම ඒක ටිකක් ලොකු කරලා පෙන්නන්නම් මෙතන සිස්ටම් එකෙන් කන්ට්‍රෝල් පැනල් යනවා කන්ට්‍රෝල් පැනල් ගියහම මෙතන තියෙනවා new articles articles category media කියලා මෙතනින් articles කියන එකට ගියහම ඔයා මේ දක්වා හදපු articles ටික බලන්න පුළුවන් උදාහරණයක් විදිහට මම මේ දක්වා article තුනක් හදලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් web design tips සහ tips LPL 2020 කියලා තුනක් හදලා තියෙනවා එතනින් මම star එක දාලා තියෙන්නේ මොකට විතරයිද ඔයගොල්ලෝ පේනවා ඇති දාලා තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එකට විතරයි දැන් මෙතනින්ම පුළුවන් ඕනනම් සමහර ආටිකල් ඕනනම් delete කරන්න මෙතන trash කියන බටන් එක එබුවෝ පුළුවන් ඒ ආටිකල් එක මකලා දාන්නත් හැකියාව ලැබේ මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් right දැන් ඔන්න ඔය ටික වැදගත් වෙනවා ඒ ටික හරිනම් අපිට ඊළඟ ඒවාට යන්න හරි දැන් අපි මෙතන පාවිච්චි කරලා තියෙනවා ආටිකල්ස් දෙකක් හැදුවා එකක් තමයි web design tips කියන ආටිකල් එක අනිත් එක LPL 2020 මගේ නම් ආටිකල් තුනක් තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා හේතුත් තියෙනවා එකක් මම හෝම් page එකට දාලා තියෙනවා දැන් චුට්ටක් ඔයගලන බැලුවොත් වෙනේ මේ පැත්තේ තියෙනවා menu එකක් මේ තියෙන menu කියලා ඒ main menu කියලා එකක් පෙන්නනවා අපිට ඕන නම් මෙනුස් හදන්න පුළුවන් මේන් මෙනු එකට අමතරව තව මෙනුස් හදන්නත් පුළුවන් අපි අද ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ මේන් මෙනු එකට හරහා කොහොමද අර අනිත් ආටිකල් විවෘත කරගන්නේ කියලා ඒක දැන් මම මෙතෙන්දි කතා කරන්න යන්නේ මේන් මෙනු එක තියෙනවනේ ඒ මේන් මෙනු එක හරහා කොහොමද අනිත් ආටිකල්ස් විවෘත කරගන්නේ කියලා කතා කරන්නයි යන්නේ දැන් ඒක මම හිමින් ස්ටෙප්ස් දෙපාරක් මම කරලා පෙන්නන්න. ඔයගොල්ලෝ හොඳට බලන් ඉන්න. ඊට පස්සේ තනියෙන් කරත හැකි. මම යනවා මේකේ control panel එකට. මේ තියෙන control panel එක. control panel එකේ තියෙනවා menus කියලා option එකක්. මේ තියෙන menus කියන option එක. ඒ menus කියන option එකේ ඔයගොල්ලෝ පේනවා ඇති all menu items site main menu කියලා එකක් තියෙනවා. බලන්න. මෙතන menu යට තියෙනවා මේ menu menu කියන එකේ තියෙනවා manage එතනින් අලුත් මෙනුවක් දාගන්න පුළුවන් add new menu all menu items site main menu කියලා තියෙනවා ඒ main menu එකේ යනවා මම add new menu item කියලා යනවා menu කියන එකේ මම යන්නේ main menu එකේ add new menu item කියලා යනවා ඊට පස්සේ ඔගලන්ට පෙනේවි දැන් අපිට කියනවා අලුතෙන් මෙනු එකකට ඒ කියන්නේ අර මේන් මෙනු එකේ යටතේ දාන මෙනු එකක් මෙතනින් ඇතුල් කරන්න කියලා කියනවා මම දානවා web design tips කියලා web design tips කියලා දා දාලා ඉවර වෙලා මම මෙතන තෝරන්න ඕන menu item type කියලා. ඒ කියන්නේ මේ menu එකේ යටතේ අපි විවෘත කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මෙතනින් තෝරන්න ඕන. මම මේ select කියන එක click කළා. ඒ යටතේ තෝරනවා. ඔගොල්ලෝ ඉතින් මම මොකක් තෝරාවි? Articles. ඔව් බොහොම හොඳයි. Articles කියන එක තෝරනවා. Articles කියන එක තමයි මම මේ වෙලාවේ තෝරන්නේ. ආටිකල්ස් කියන එක තෝරන ආටිකල් යටතේ තියෙනවා තව ගොඩාක් ඒවා හම්බ වෙනවා එතනින් මම තෝරනවා සිංගල් ආටිකල් කියලා තෝරන සිංගල් ආටිකල් කියන්නේ තනි ආටිකල් එකක්
හරිද සිංගල් ආටිකල් කියලා දෙනවා ඊට පස්සේ හරි ඒක බලන්නකෝ ඉස්සෙල්ලා මෙනු එකට ගිහිල්ලා මුකුත් කරන්න එපා දැම්මා ඔය ටික කරන්න බලන්න හරි ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන වෙබ් ඩිසයින් ටිප්ස් කියලා ටයිප් කරා ඊට පස්සේ මෙතනින් සිලෙක්ට් කියන එක ක්ලික් කරා සිලෙක්ට් යටතේ මන් තේරුවා ආටිකල්ස් කියලා මොකද ආටිකල් එකක් තමයි මන් දාන්නේ ඊට පස්සේ ආටිකල් යටතේ මන් දාන්නේ සිංගල් ආටිකල් ඊට පස්සේ දැන් ආටිකල් එක තෝරන්න ඕන ක්‍රියේට් කියොත් වෙන්නේ ආටිකල් එකක් මෙතනින් හදතේ මන් දැන් ආටිකල් හදලානේ තියෙන්නේ ඒ නිසා මෙතනින් සිලෙක්ට් කියන එකට යන්න සිලෙක්ට් කියන එකට ගියාම මට පෙන්නනවා මේ වෙනකොට මන් හදලා තියෙන ආටිකල්ස් මොනවද හදපු ආටිකල් මේ බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් ඩිසයින් ටිප්ස් LPL 2020 මම මෙතනින් තෝරනවා වෙබ් ඩිසයින් ටිප්ස් කියලා ඊට පස්සේ මේ ලින්ක් එක තමයි එයා පෙන්නන්නේ ඔයගොල්ලෝ පේනද index.php php පේජ් එකක් ඇත්තටම හැදෙන්නේ මේ ඒක ටාගට් වින්ඩෝ එක parent එක වෙනස් කරන්නේ නැහැ template style එක default තියන්න. මෙතනින් template style වෙනස් කරන්න පුළුවන්. පස්සේ මම ඒ ගැන අද කතා කරමු. එතකොට ඔය ටික ඔහොම තියාගන්න. තියාගෙන ඉවරලා මේක save and close හෝ save දෙන්න පුළුවන්. මම මෙතනින් දෙනවා save and close. Save and close දුන්නාම ඔයගොල්ලන්ට පෙනේවි දැන් අපි නැවතත් අපේ web පිටුවට ගිහිලා refresh කරමු. මෙන්න මෙනු එකේ අලුත් මෙනු මෙනු මේන් මෙනු එකේ අලුත් එකක් ඇඩ් වෙලා තියෙනවා හෝම් එකට අමතරව වෙබ් ඩිසයින් ටිප්ස් කියන එකක් ඇතුල් වෙලා තියෙනවා මම මේ වෙබ් ඩිසයින් ටිප්ස් කියන එක ක්ලික් කරොත් ඔයාව අරගෙන යනවා වෙබ් ඩිසයින් ටිප්ස් කියන වෙබ් පිටුවට දැක්කද මම තව එකක් දාලා පෙන්නන්නද දෙවිදි ඒක තේරුණාද ඔයගොල්ලන්ට තව එකක් දාලා පෙන්නන්නද तेरना ඉස්සෙල්ලාම යනවා මෙතන තියෙනවා මෙනු කියලා එකක් ස්ටෙප්ස් ටික ලියා ගන්න මෙනු ක්ලික් කරා මේන් මෙනු ඇඩ් නිව් මෙනු අයිටම් ඊට පස්සේ ඒ මෙනු එකට නමක් දෙනවා මම දෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා කැමති නමක් දෙන්න පුළුවන් ඊට පස්සේ මෙනු අයිටම් ටයිප් එක මන් දෙනවා ආටිකල්ස් ඒ යට දෙනවා සිංගල් ආටිකල් ඊට පස්සේ මෙනු අයිටම් ටයිප් එක විදිහට මන් දෙනවා සිංගල් ආටිකල් දුන්න ඊට පස්සේ මෙතන තියෙනවා සිලෙක්ට් ආටිකල් කියලා ඔප්ෂන් එක select or create article to be display කියලා තියෙනවා මෙතනින් select යනවා select ගියාම අපිට පුළුවන් article අපි මේ දක්වා හදපු article ටික පෙන්නනවා දැන් මට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් කියන article එක click කරන්න මම click කරා එතකොට ඒක තියෙන තැන පෙන්නනවා දැන් මේක අපිට එකපාරට හොයන්න බැහැ වෙන ක්‍රම වලින් මොකද Joomla වල මේවා ගබඩා වෙන්නේ database එකක් ඇතුළේ ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක save and close කියලා දෙන්න. දුන්නයින් පස්සේ අපේ වෙබ් පිටුවට ගිහිල්ලා අපි මේක refresh කරලා බලුවොත් ඔබලන්ට පේනේ මේ පැත්තේ home web design tips ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා එකක් පේනවා. මම ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක ක්ලික් කරාම ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක යටතේ ඒ විස්තරේට අදාළ වෙබ් පිටුව පේනවා. ඉතින් අපි ආපහු home කියන එක මෙතනින් ක්ලික් කරොත් මොකද වෙන්නේ යා होम पेज अरगन विधिट अभीट अदाल पिटूल गमन करना वेब डिजाइन टिप्स क्लिक करो वेब डिजाइन टिप्स अरगन अन्े वे
එකින් එකට පිටුවෙන් පිටුවට අපිට ගමන් කරන්න zoom level හැකියාව ලැබෙනවා. පහසුවෙන් web පිටු web අඩවියක් ඇත්තටම අපිට හදා ගන්න පුළුවන් zoom level. මේක බලන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි website එක develop කරගෙන යද්දී. හොඳයි එහෙනම් ඉක්මනින් article දෙකක් හදලා දැන් මේ වෙනකොට articles හදලා ඇති. අදපු article දෙක menu එකකට add කරන්න. කාට හරි තේරුණ නැත්නම් නැවත comment කරන්න. එතකොට මම आर्टिकल लेके डीटेल्स पब्लिक पेन्ना ना वादो आर्टिकल अभी पब्लिक द आला थी ये ना ना पब्लिक पेन्ना एक ऐंड एंग अभी एक यहाँ ना वाने यार कैटेगरी एक कैटेगरी नहीं भाई एक्सेस पावर का हाँ ना वाने इतने दिया अभी द आला थी ये ने पब्लिश ये ने करा पब्लिक किया ला ना कौन हम तेरे को ना बाला अभी तो अभी विभाग डिपार्टमेंट वगैरह एक साइट टेका खादना एक यदि रजिस्टर्ड यूजर्स ना टेबिटर है बाला ना देने है ना अभी रजिस्टर्ड किया दूर ना අපිට පුළුවන් login form එකෙන් කට්ටිය register කරගෙන ඒගොල්ලන්ට විතරක් ඒ කොටස බලන්න දෙන්න අනිත් අයට බලන්න නොදී. සරල උදාහරණයකට මේ zoom එකම අපි හිතමු. zoom program එකම අපිට ඕන වෙනවා website එකක් කරා අනිත් අයට පෙන්නන්න. එතකොට registered අයට විතරයි අපිට බලන්න දෙන්න ඕන නම් නැත්තම් ඕන කෙනෙක් ඇවිල්ලා බලනවා නම් අපිට පුළුවන් ඒ zoom එකට අදාළ කොටස දාන පිටුව registered කියලා දාන්න. मुदल गेवल हर मनोहर क्रम रिजिस्टर यूजर नेम पासवर्ड जटल सहगत आट मुलिम आर्टिकल कंट्रोल पैनल मेतन अलुते आर्टिकल आर्टिकल श्रीलंका කොහොමද පින්තූරයක් ඇතුල් කරන්න කියලා කිව්වොත් මෙන්න මෙතන ඉමේජස් කියන එකට යනවා මෙතන ඉමේජස් කියන එකට ගියාම මේ වෙලාවේ අපිට තියෙන පින්තූරයන් නම් ක්ලික් කරලා ඉන්සර්ට් කියලා දෙන්න පුළුවන් අපි તો එහෙම නැතුව වෙනත් පින්තූරයක් අපි ඇඩ් කරන්න යනවා නම් අපේ පින්තූරේ අපේ Joomla folder එකට ඇතුල් කර ගන්න ඕනේ ඒක කොහොමද කරන්නේ මෙන්න මෙතන තියෙන අප්ලෝඩ් ෆයිල් කියලා පහසුකම කේටි මෙගාබයිට් 10ක් දක්වා ෆයිල් දාන්න දෙනවා සාමාන්‍ය පින්තූරයක් එච්චර විශාල නැති නිසා ගැටලුවක් නැහැ මම මේ වෙලාවේ පින්තූර තුනක් හදාගත්තා ඔයගලට දවසේ උගන්වන්න පහසු කරගන්න මම පළවෙනි රූපේ ඇතුල් කරන විදිය පෙන්වන්නම් මම එක කියලා ක්ලික් කරලා ඕපන් කියලා දෙනවා ඒක හරියට ඔයගොල්ලෝ Facebook වල පින්තූරයක් දාන කොට අනුගමනය කරන ක්‍රමෙම තමයි මේක දාන්නේ ඊට පස්සේ මෙතනින් start upload කියලා දෙනවා ඊට පස්සේ ඒක upload වෙනවා දැන් මේක ඉන්ටර්නෙට් හරහා කරන වෙලාව කරා මේකට යම් වෙලාවක් ගත වෙනවා දැන් අපි මේක local host එකේ වැඩ කරන්නේ එතකොට මේක ඉක්මනට upload වෙනවා එතකොට ඊට පස්සේ අපිට ඕන රූපේ click කරලා මෙතනින් insert කියලා දෙනවා දුන්නාම පින්තූරේ අපේ web පිටුවට ඇතුල් කරගන්න පුළුවන් ඒකෙන් පින්තූරේ add වෙච්ච විදිය ඕන නම් ඒකේ තව edit කිරීම එහෙම කරන්න පුළුවන් පින්තූරේට श्रीलंका श्रीलंका क्रिकेट वेब डिजाइन टिप्स LPL 2020 श्रीलंका अदपु में आर्टिकल कैटगरी एक अनकैटगराइज वेलाती है काठार कियाल देन पुलवांद एक कैटगरी है कट दाग आने भी अलुतें कैटगरी एक खादा नो ना कंट्री कियाला कैटगरी एक खादा ला कंट्री कियाना कैटगरी एक तो श्रीलंका बहुत दाग है काठार कियान पुलवां कंट्री कियाला कैटगरी एक खादा ला कोहमद कियान पुलवां द श्रीलंका कियाने के कैटगरी एक ना
අපට කන්ට්‍රි කියලා කැටගරි එකක් හදාගන්නවා. දැන්ට එහෙම කැටගරි එකක් නැහැ. අපි වෙබ් ඩිසයින් යූස් සහ අන් කැටගරයිස් කියලා විතරයි තියෙන්නේ. ඒතර වට ඕන කන්ට්‍රි කියලා කැටගරි එකක් ක්‍රියේට් කරන්න. ක්‍රියේට් කරලා ඒකට ශ්‍රී ලංකා දාන්න. දැන් අපි බලන්න යන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. කොහොමද ඒක කරන්නේ? කවුරු හරි කියන්න බලන්න. श्री लंका कैटगरी क्रियेट करोल कंट्रोल पैनल कंट्रोल पैनल कैटगरी 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 न्यू की न्यू කියන එක ක්ලික් කරායින් පස්සේ මට අලුතෙන් කැටගරි එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. මම ඒකේ ටයිටල් එක විදිහට දෙනවා country කියලා. country කියලා දෙනවා. මෙතන areas කියන එක auto generate වෙනවා. අපිට ඒක අත්‍යවශ්‍ය නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ මෙතන විස්තරයක් ටයිප් කරතේ එකක් අවශ්‍ය නැහැ. මෙතන දෙන parent කියලා තියෙනවා no parent uncategorized web design news. මෙන්න මෙතන web design news කියන එක දුන්නොත් web design news යටතේ තමයි කැටගරි එක සබ් කැටගරි එකක් වෙන්නේ. ඒ නිසා මම එහෙම දෙන්නේ නැතුව මෙතන දෙනවා no parent. ඒතර එයා තමයි parent වෙන්නේ. ඊට පස්සේ public access දෙනවා. ඒ ටික වෙනසක් කරන්නේ නැහැ. ඊට පස්සේ save and close කර. දැන් country කියලා කැටගරි එකක් හැදෙනවා. මේ බලන්න uncategorized web design news country කියලා කැටගරි තුනක් හැදිලා තියෙනවා. දැම්මට යන්න පුළුවන් අර ආටිකල් එකට. මෙන්න මෙතනින් යනවා control panel එකෙන් ආටිකල් එකට. ඒකේ තියෙනවා articles කියලා. ඒකෙන් ශ්‍රී ලංකා කියන එක මම විවෘත කර ගන්නවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා කියන එක ටික් කරලා මෙතනින් මම edit කියලා යනවා. ඒ යටතේ මෙතන දෙනවා කැටගරි අන් කැටගරයිස් කියලා මම ඒක කන්ට්‍රි කියලා දානවා. මේ තියෙන මෙතන අන් කැටගරයිස් කියන එක මට කන්ට්‍රි කියලා චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක සේව් ඇන් ක්ලෝස් කරා. එතකොට මේක කැටගරි එකට මොකද වෙන්නේ? ඇඩ් වෙනවා. තේරුණාද දැන්? ශ්‍රී ලංකා කියන එක ගොඩට පේනවා ඇති කැටගරි එක කන්ට්‍රි යටතේ තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි පස්සේ වුණත් අපිට එහෙනම් කැටගරි හදලා ඒ කැටගරිස් වලට කට්ටිය ඇතුල් කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඒ ටික තේරුණා නම් චුට්ටක් කමෙන්ට් කරගෙන යන්න. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ ෆෝල්ඩරයක් හදන හැටි සහ ෆෝල්ඩරේට පින්තූර දාගන්න හැටි තමයි කතා කරන්න යන්නේ. ෆෝල්ඩර් එකක් කොහොමද ක්‍රියේට් කරන්නේ? ක්‍රියේට් කරලා ඒකට පින්තූර ටික කොපි කරගන්නේ කොහොමද කියලා බලන්න යන්නේ. මොකද ඒක අපිට ප්ලගින්ස් දාන්න ඕන වෙන්නේ. හරිද? චුට්ටක් කමෙන්ට් කරන්නකෝ මේක තේරුණාද නැද්ද කියලා. වැඩි අවුල්ද? ඒක නම් අමාරුයි. හරි දැන් අපි බලන්න යන්නේ
මේකේ කොහොමද අපි ඊළඟට කතා කරන්න යන්නේ ෆෝල්ඩර් එකක් හදන හැටි සහ ෆෝල්ඩර් එකට පින්තූර ටිකක් දාගන්න හැටි පින්තූර හෝ ඕනෑම දෙයක් වීඩියෝ එකක් ඕනෑම දෙයක් ඇතුල් කරගන්න හැටි තමයි අපි කතා කරන්න යන්නේ දැන් මේක zoom level කරන්නේ ඉස්සෙල්ලාම යනවා system system වල යනවා control panel එකේ තමයි හැම දෙයක්ම තියෙන්නේ ඒකෙන් ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකටද යනවා යන්නේ මන්ද මීඩියා මීඩියා බොහොම හොඳයි මීඩියා කියන එකට යනවා content වල දෙනවා මීඩියා කියලා option ඒ මීඩියා කියන එකට යනවා එහෙනම් මම මීඩියා කියන එක click කරා මීඩියා කියන එක click කරයින් පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මීඩියා එකේ තියෙනවා මේ මීඩියා ගොඩක් තියෙනවා එතන තියෙනවා banners කියලා තියෙනවා headers කියලා එකක් තියෙනවා sample data කියලා එකක් තියෙනවා වගේ ටිකක් තියෙනවා. එතන පින්තූර තමයි මේ තියෙන්නේ. එතන මට ඕන දැන් මේ media වල අලුතෙන් file එකක් හදන්න. දැන් මේ තියෙන media වල ඔන්නවා තමයි root shop කියන එකයි parks කියන එකයි තමයි folder දෙකක් තියෙන්නේ. මට ඒ දෙක නෙවෙයි ඕන. මට ඕන අලුත්ම folder එකක් create කරගන්න. මම අලුතෙන්ම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න යන්නේ. කාට හරි කියන්න පුළුවන් මෙතනින් කොහොමද අලුත් ෆෝල්ඩර් එකක් හදාගන්නේ? ක්‍රියේට් නිව් ෆෝල්ඩර් අන්න හරි. ක්‍රියේට් නිව් ෆෝල්ඩර් යනවා. ඊට පස්සේ මෙතෙන්දි අපිට කියනවා මෙන්න මේ ක්‍රියේට් නිව් ෆෝල්ඩර් එකේ ද මොනවද දෙන්න කියන්නේ? නමක් දෙන්න කියලා කියනවා. ආපහු මුලින් ඉඳන් පෙන්වන්න ඕගොල්ලන්ට යන ස්ටෙප්ස් ටික. කට්ටියට නැත්තම් ගැටළු සහගත වෙන්න පුළුවන් නිසා. මං ඇත්තටම මුලින්ම ගියේ කොහෙටද? මං ඇත්තටම ගියේ කොහෙටද? කන්ට්‍රෝල් පැනල් එකට. ඒකේ මීඩියා වලට ගියා. ඊට පස්සේ මීඩියා වල මම මොකද්ද කරේ? ක්‍රියේට් නිව් ෆෝල්ඩර් ගියා. create new folder වල මෙන්න මෙතන මම නමක් දෙනවා මම දෙනවා my img කියලා my img කියලා folder එකක් හදන්න යන්නේ කැමති නමක් දෙන්න පුළුවන් තමන්ගේ නම වුණත් කමක් නැහැ මම මෙතන දෙනවා my img කියලා මොකද මම මේකේ බලාපොරොත්තු වෙන්නේ පින්තූර ටිකක් දාන්න ඊට පස්සේ මම click කරනවා create folder කියලා click කරනවා දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ හැදිලා තියෙනවා folder එක my img කියලා. හරි. ඔයගොල්ලෝ හදන්න බලන්න එහෙනම් my img කියලා ෆෝල්ඩර් එක. my img කියලා ෆෝල්ඩර් එක හදා. කොතනින්ද යන්නේ? මෙතන අපි යනවා system control panel media ඊට පස්සේ create new folder ඊට පස්සේ මට නමක් දුන්නා create folder කියලා ඊට පස්සේ මම මේ my img කියන එක ක්ලික් කරනවා ක්ලික් කරාම ඒක ඇතුලේ ඔයගොල්ලන්ට පේනවා ඇති මුකුත් නැහැ his my img his මම ඒකට අප්ලෝඩ් කරන්න යනවා පින්තූර ටික මම ක්ලික් කරනවා අප්ලෝඩ් කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් බ්‍රවුස් කරනවා බ්‍රවුස් කරාම මට පින්තූර තුනක් මම කලින් Photoshop වලින් ගන්නට කපලා හදාගත්ත පින්තූර තුනක් තියෙනවා මම ඒක අද පාඩම හදන්න පටන් ගන්න කලින් හැදුවා මොකද ඒක පහසුව සඳහා ඔයගොල්ලන්ගේ දැන්ට එහෙම නැති නිසා ඔයගොල්ලෝ කැමති රූප ටිකක් දාගන්න ඊට පස්සේ මම ඕපන් කියලා දෙනවා ඕපන් කියලා දීලා මම දෙනවා start upload කියලා ඊට පස්සේ images ටික මේ folder එක ඇතුළට upload වෙනවා upload complete කියලා මේක පිළිතුරක් ලැබෙනවා right එහෙනම් එහෙම හදලා ඉක්මනින් upload කරගන්න හොඳයි අපි දැන් ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් zoom level මේ අපිට මේ තියෙන දේවල් වලිනුත්
සෑහෙන වැඩක් ගන්න පුළුවන්. හැබැයි Joomla වල අපිට ගොඩාක් වැඩ කරගන්න නම් ඇත්තටම මේ ඊට අතිරේකව හම්බ වෙනවා plugins කියලා ජාතිය. extension සහ plugins මෙන්න මෙතන තියෙනවා extensions කියලා option එක. මෙතන module plugins කියලා තියෙනවා. module plugins template කියලා. මෙන්න මේවා අපිට අලුතෙන් add කරගන්න පුළුවන්. මේකේ සමහර module තියෙනවා. සමහර plugins තියෙනවා. සමහර templates තියෙනවා. එතකොට මේවා අපිට ඕනනම් බාහිරව ගන්න පුළුවන්. දැන් ඒවා ගන්නකොට චුට්ටක් සැලකිලිමත් වෙන්න ඕන. ඒකට හේතුව තමයි Joomla කියන software එකට plugin template ඊළඟට අපි ගත්තොත් ඔය extensions එක එක වර්ග හදන කණ්ඩායම් ඉන්නවා. සමහර plugins එහෙම නොමිලේ දෙනවා. මම අද පෙන්වන්න යන plugin එක free plugin එක. ඒක මම පාවිච්චි කරලා ටිකක් හොඳයි කියලා හිතච්ච නිසා තමයි මම මේ plugin එක ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එතකොට මේ සමහර plugins තියෙනවා ඒවා free plugins නෙවෙයි. ඒ කියන්නේ Joomla කියන්නේ අපි කියනවා විවෘත හා නිදහස් පොදුකාංගයක්. ඒ කියන්නේ free and open source software එක. හැබැයි Joomla free and open source වුණාට දැන් ඔය free and open source කියන කතාවේ තියෙන දේ තමයි ගොඩක් අය හිතන්නේ free and open source කිව්වම නිකන් දෙනවා කියලා. free and open source කියන්නේ නිකන් කියන අදහස නෙවෙයි අතරම තියෙන්නේ. නිකනුත් දෙනවා ඒ software free and open source වල කියවෙන්නේ ඒ මෘදුකාංග වලට අදාළ source code free දෙන කතාව තමයි ප්‍රධාන වශයෙන් කියවේ. එකෙන් අපිට ඕන නම් එතකොට ඒවා වෙනස් කරමින් develop කරන්න හැකියාව තියෙනවා. එතකොට ඔය ගොඩාක් free and open source දෙන ඒවායි අතිරේකව ගන්න ඒවට සල්ලි ගෙවන්න ඕන. දැන් ගොඩක් අය Linux වල හරි Ubuntu වල හරි ඒවා වැඩ කරනවානේ. ඒතර ඒගොල්ලෝ කියනවා free version එක ගා වැඩ කරනවා. නමුත් ඇත්තටම ඒවායි සමහර services ගන්න අපිට සල්ලි ගෙවන්න බැහැ. free and open source කිව්වට ඒවායි සමහර services වලට අපිට මුදල් ගෙවන්න වෙනවා. Joomla free and open source software එක. හැබැයි සමහර plugins Joomla වල නොමිලේ හම්බ වෙන්නේ නැහැ. ඒවා මුදල් ගෙවලා ලබා ගන්න ඕන. එතකොට දැන් මම මෙතෙන්දි පෙන්වන්න යන plugins ගොඩක් ඒවා free ඒවා. සල්ලි ගෙවලා ගන්න plugins උත් තියෙනවා. ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට මෙන්න මේ site එකට ගියාම ගොඩක් plugins බලන්න පුළුවන්. extension.joomla extension.joomla කියලා සයිට් එකට ගියාම මෙන්න මේකේ තියෙන plugins ලක්ෂ ගාන. ඔයගොල්ලන්ට මේ සයිට් එකට ගිහිල්ලා ඔය තියෙන්නේ photos, images, social web, news display, site management ඔය වගේ ගොඩාක් plugins තියෙනවා. මේ සමහර plugins හැබැයි free. සමහර ඒවා සල්ලි ගෙවන්න ඕන. ඒතර මේ සයිට් එක සාමාන්‍ය හොඳ සයිට් එකක්. Joomla වල extensions.joomla.org කියන එක මම ඒකේ ඔබට කමෙන්ට් එකක් විදියට දාන්නම් ඒක. මේ URL එක දැන් නෙවෙයි පස්ස වෙලාවකට ස්ටඩි කරන්න. මම ඔයගොල්ලන්ට දැම්ම හැමෝටම extensions.joomla.org කියන එක ඒක පස්ස වෙලාවක බලන්න ඒකේ ගොඩාක් තියෙනවා. දැන් මම මේකේ එකකට යන්නම් galleries කියන එකට galleries කියන එකට ගියහම gallery plugins මේකේ තියෙනවා විශාල ප්‍රමාණයක්. අර පින්තූර ලස්සන්ට වැටෙන විදිහ gallery මේ සමහර ඒවා free. සමහර gallery free, සමහර ඒවා paid download. ඔය වගේ තියෙනවා. දැන් මම පෙන්වන්න යන්නේ ඒ වගේ image gallery එක. ඒ image gallery එක ඉස්සෙල්ලා මම කියලා දෙන්න යනවා ඔයගොල්ලෝ install කරන්න හැටි. ඕනම plugin එකක් extension එකක් install කරන්නේ Joomla වල ඉස්සර නම් මේකට වෙන වෙනම තියුණා පරණ versions වල Joomla වල වෙන වෙනම තියුණා. දැන් කෙලින්ම extensions කියලා එකක් තියෙනවා. මේ තියෙන extensions කියන එකේ install extensions කියලා option එකක් තියෙනවා. මේ තියෙන මෙතන මෙන්න මේක install extensions කියන එකට ගියාම මම එකට නැවත ගිහිල්ලා පෙන්නන්නම්.
මෙතන තියෙනවා install extensions කියලා option එක. එන්න ඒකට ගියහම මේකේ තියෙනවා extension එක install කරන විදිය. ඉතින් ඒක ක්‍රම තුනකට install කරන්න පුළුවන් upload package file කියලා. තක් තියෙනවා. මේ තියෙන upload package file කියන එක. ඊළඟට තියෙනවා install from folder කියලා. ඊට පස්සේ තියෙනවා install from URL. So URL එක පාවිච්චි කළාත් ඕන install කරන්න පුළුවන්. මම මෙතෙන්දී මගේ අර image gallery එක මම install කරන්න යන්නේ කොයි විදිහටද? Install package file කියන එකට. එතකොට දැන් මම මෙතනින් upload package file කියන එක තෝරලා එතනින් මේක browse කර. එතකොට megabyte 40ක විතර සීමාව දක්වා අපිට package file මේක install කරන්න පුළුවන්. දැන් මම අර image gallery එකක් නෙදාන්න යන්නේ. එහෙනම් මම මෙතෙන්ට pg jw කියන මේ plugin එක install කරනවා. क्लिक करा, ओपन किया लादूँगा, इट पास आप इट कराने दे आपने, एक बुकुट दे रहा है एक अपनेता, ये आए का इंस्टॉल करेगा, एक इंस्टॉल करेगा ताइम पास से, ईलंगा दे तमाय, उन दाटा मेक किया वानो, एक ने मेक सिंपल इंग्लिश वाले तीय ने कहना था, रूम इंग्लिश ही नहीं, हिमिं सीरुए के मुले इंदा අපිට මේකේ වැඩ කරන විදිය ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද හේතුව ප්ලගින් එකෙන් ප්ලගින් එකට වෙනස් මේ වැඩ කරන විදිය. ඒතර මේ ප්ලගින් එකේ ඒක වැඩ කරන එක විදිහකට තව ප්ලගින් එකක් ගත්තොත් තව විදියකට. ඒතකොට ප්ලගින්ස් වල වැඩ කරන විදිය කියලා දෙන්න බෑ. ඒ කියන්නේ සමහරවිට මම මේ ප්ලගින් එක කියලා දුන්නාට ඒ විදියට නෙමෙයි තව ප්ලගින් එකක වැඩ කරන්නේ. ඉතින් හොඳම දේ තමයි තියන අර ඉංග්‍රීසි විස්තරය හිමින් කියවලා තේරුම් ගන්න. ඒ වගේ එකක් මේකේ තියෙන. ඉතින් මම දැන් මේ සිම්පල් ඉමේජ් ගැලරි කියන ප්ලගින් එක වැඩ කරන විදිය කියලා දෙනවා. එතකොට තව ප්ලගින් එකක් ඔයා ඉන්ස්ටෝල් කරොත් net එකෙන් හොයලා අනිවාර්යෙන් ඒ ප්ලගින් එක ඔයා කියවන්න ඕන ඒ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක නැතුව ප්ලගින් එක වැඩ කර ගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එක එක ප්ලගින් සදපුවයි හදලා තියෙන එක එක විදිහට වැඩ කරා. දැන් මේකේ මේ ප්ලගින් එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. Simple image gallery, add in image galleries inside your Joomla articles is now super way and simple. Using the magical simple image gallery plugin for Joomla, the plugin can turn any folder of images located inside your Joomla website into the grid style image gallery with cool lightbox preview and all that using simple plugin like that. අන්න command එකක් කියන. මෙන්න මේ command එකෙන් තමයි plugin එක කොහෙටද දාගන්නේ? ඔයාගේ Joomla page එකට දාන්න. මොකද්ද command එක? command එක තමයි gallery ඇතුලේ තමයි ඔයාගේ folder එක නම ලියන්න ඕන. තේරුණාද? මේ තින් මෙන්න මේකෙන් තමයි ඔයාගේ පින්තූර ටික මේකට දාන්න. ගැලරි ගැලරි කියන එකෙන් දාන්න. ඉතින් මේ ගැලරි ගැලරි කියන එකේ දාන්න කලින් ඉස්සෙල්ලම දැන් යා කියලා තියෙන ගොඩාක් ස්ටෙප්ස් කරන විදිය සාම්පල් දාලා තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. මේ ගැලරි ගැලරි කියන එකෙන් තමයි මේක දාන්නේ. අපි ඒක දාන්න කලින් චුට්ටක් ඔගොල්ලෝ ඉන්ස්ටෝල් කරලා බලමු. ඔතනින් ඉන්ස්ටෝල් කරන්න සිස්ටම් කන්ට්‍රෝල් පැනල් control panel එකට ගියා ඊට පස්සේ මෙන්න මෙතනින් යනවා extensions වල තියෙනවා install extensions කියලා එක මේ තියෙන install extensions එතෙන්ට ගිහිල්ලා මෙන්න මෙතනින් upload package file install from folder install from URL කියලා මෙතනින් ඔයා තෝරන්න ඕන upload package file කියන එක click කරලා ඕ browse for file කියන එක click කරනවා click කරලා image file එක
තෝරලා මෙතනින් ඕපන් කියලා දෙන්න. දැන් මගේගේ මේක ඉන්ස්ටෝල් වෙන එකක් නැහැ. මොකද ඔල්රෙඩි මේක තියෙනවා මේ වෙලාවේ. Joomla extension library now available with web කියලා මගේ වැටෙනවා. මගේ මැසේජ් එකේ මේක තියෙනවා ඔල්රෙඩි කියලා. Successful මේක ඉන්ස්ටෝල් වුණා. දැන් ඔන්න ඔය ටික ඉස්සෙල්ලාම කරන්න. කළා මුකුත් නොකර ඉන්න. ඊට පස්සේ මම ඊට පස්සේ මේක ඇක්ටිවේට් කරගන්න විදිය පෙන්නනවා. इंस्टॉल कराना इंस्टॉल कराने पास से हम एक एक्टिवेट करने है कि ये ला देना मेरा तो हमारे बोले जुमला वाले क्या करना होना एडवांस देवर ओ प्रश्न आप कहाँ ना को हम तो सर आप ही आलू वेबसाइट का हादान है जुमला वाली वेबसाइट टेक का दान लेसी मकर में तो हमारे वो बोलो साली दीला करना पड़ा क्या ने वेब सर्वर एक इधर ये वेब सर्वर के इधर तक अपने हम बोले ना मैं कंट्रोल पैनल किया लेका ये कंट्रोल पैनल लेके महान सिवन वो नहीं है तेरे में जूमला ये मत दिए ना अपने तो दिए ना एक क्लिक के है कि जूमला इंस्टॉल कर गया ना कंट्रोल पैनल लेका हार हाँ तो जूमला वेबसाइट टेक जूमला वाली साइट टेक है देना ඊට පස්සේ අපිට මේ විදිහට ඔන්ලයින් ලොග් වෙලා ඔන්ලයින් ලොග් වෙලා හදන එක තමයි වඩා ලේසි ඔන්ලයින් ලොග් වෙලා අපිට පුළුවන් ඔය මේ දැන් කරන විදිහටම වෙබ් පේජ් එක හදාගන්න යන්න. ඒක තමයි ලේසිම සරලම ක්‍රම. ඊට වෙබ් හොස්ට් එකක් ගත්තහම වෙබ් හොස්ට් එකේ තියෙන Joomla විතරක් නෙවෙයි ගොඩාක් ඒවා. Joomla තියෙනවා, WordPress තියෙනවා, ගොඩක් ඔය social media හදන්න tool තියෙනවා. ඒ වයින් අපිට පුළුවන් කෙලින්ම ඔන්ලයින් ඉඳගෙන Joomla වලින් හදනවා නම් Joomla ඉන්ස්ටෝල් කරත හැකි control panel එක හරහා ඊට පස්සේ අපිට පුළුවන් මේ සාමාන්‍ය විදිහට දැන් අපි මේ කරන්නේ ඒ විදිහට plugin ඉන්ස්ටෝල් කරගන්න web page එක හදයි නැත ඒක තමයි සරලම පහසුම ගොඩක් අය කරන ක්‍රම එහෙම නැතුව මේකේ හදලා දැන් අපි සාම local host හදලා දාන එක ටිකක් අරදුන දැන් local host ලා අපි හදන්නේ एक्सटेंशन मैंने एक्सटेंशन नॉलेज में एक प्लगइन ने काम में हम प्लगइन किए रहेंगे क्लिक कर एक्सटेंशन नॉलेज वहां क्लिक कर ला बाल ना प्लगइन्स किए रहे इधर प्लगइन ने काम ना मैं को मकत कराने या पेन ना इधर मैं क्या दिए ना अगर ना पेन हो आती මේක ඔයගලන්ට පේන්නේ ඒවි මෙන්න මෙහෙම එකක් සිම්පල් ඉමේජ් ගැලරි කියලා එකක් පෙන්නවා සිම්පල් ඉමේජ් ගැලරි ඒක හැබැයි ඉස්සරහින් කතර ලකුණක් වැටලා තියෙනවා ඒ කියන්නේ මේක ඩිසේබල් වෙලා තියෙනවා ඒතර ප්ලග්ඉන් එකක් Joomla වල ඉන්ස්ටෝල් කරයින් පස්සේ ඒක මුලදිම පෙන්වන්නේ ඩිසේබල් වෙලා එහෙනම් අපි ඒක අනේබල් කරන්න ඕන අනේබල් කරන්න මහ ලොකු දෙයක් නැහැ මේ කතරේ උඩ එකපාරක් ක්ලික් කරාම මේක අනේබල් වෙයි. ඒ කියන්නේ කොළපාට හරි ලකුණක් වැටේ. දැන් ඔක අනේබල් වුණා. පේනවද? Simple Image Gallery by Joomla Works. Joomla Works කියන කට්ටිය තමයි හදලා තියෙන්නේ. ඒතර මේක ක්ලික් කරාම අපිට අර කලින් පෙන්නපු විස්තරය, ඒ කියන්නේ මේක වැඩ කරන හැටි ගැන විස්තරේ ඔකේ පෙන්නා. එතකොට දැන් ඔය තියෙන එකේ කොච්චරක් පින්තූර දාන්න පුළුවන්ද වගේ දේවල් විස්තර ටිකක් තියෙනවා ඒවා හිමින් සීරුවේ කියවලා බලන්න පුළුවන්. අතර මේවා ප්ලග්ඉන් එක ඉන්ස්ටෝල් කරලා කරන්න කලින් මේ ටික කරලා බලන එක තමයි වඩා හොඳ. ඒක තියෙනවා මේකේ ඉමේජස් කියන ෆෝල්ඩර් එකේ ඉන්නේ. තම්බනෙල් එකේ සයිස් එක ක්වොලිටි එක තම්බලින් එක පේන්නේ කොයි සයිස්ද ඕනනම් ඒව අඩු කරන්න පුළුවන්.
එතනින් edit කරලා ඒවා අඩු කරන්න පුළුවන්. හරි දැන් මේක මම close කරා. close කරයින් පස්සේ ඔයගොල්ලන්ට මතකද gallery gallery කියලා එකක් ආවා. එතන තියනවා නේද මෙහෙම එකක්. දැන් මේ joomla works ලාගේ මේක open කරාම මෙතන description වල මේක දාන විදිය ගැන විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ මේ plugin එක කොහොමද වැඩ කරන්නේ කියලා එයා කියනවා. මොකද ඒ අනිවාර්යෙන් plugin එකක් එක්ක ඒ විස්තරේ ඕන. නැත්තම් අපි දන්නේ නැහැ මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ නිසා දැන් මේකේ තියෙනවා මෙන්න මේක plugin එක වැඩ කරන විදිය. ඒක තමයි gallery gallery කියලා තියෙනවා. ඉතින් gallery gallery කියලා කියන්නේ. එතකොට ඒක open කරගන්න. මම ඒක copy කරගන්නවා. එතකොට ඒක දැම්මොත් එතන තමයි වැඩ කරන්නේ. දැන් මම මොකද කරන්නේ? මගේ ආටිකල් එකකට යනවා. මගේ මොකක් හරි ඕනම ආටිකල් එකක් විවෘත කරගන්න. අපි දැන් මම මේ වෙලාවේ පාවිච්චි කරනවා මගේ හෝම් පේජ් එකේ තියෙන ආටිකල් එක. මම මෙතන සිස්ටම් කියන එකට ගිහිල්ලා එන්නේ ක්ලෝස් කරලා දාන්න. මෙතනින් මම යනවා සිස්ටම්. सिस्टम वाला देना कंट्रोल पैन अरे कंट्रोल पैनल लेके देना आर्टिकल्स के लिए ऑप्शन ने का आर्टिकल के ने के श्रीलंका क्रिकेट के ने का तमाय बोलन पेन आया थी मागे होम पेज के दिए ना आर्टिकल ले मंगे को क्लिक कर क्लिक कर हम मटा आर्टिकल ले के व्यूट कर रखा है ना पुलू आरे तो मटा आर्टिकल ले के व्यूट कर रखा है ना पुलू जंग ये आर्टिकल ले के और ना मामे पिंटूरे आइन कल दा आना डिलीट करना मटा पिंटूरे अवश्य नहीं के रहित रहा ඊට පස්සේ මම අර ගැලරි ගැලරි කියන කතාව මෙතන ටයිප් කරා. ටයිප් ටයිප් කළා. ඇත්තටම මට දැන් මේ my photo කියන ෆෝල්ඩරේ නෙවෙයි මෙතෙන්ට දාන්න ඕන. my photo කියන්නේ එයා ඒගොල්ලෝ දීපු ආදර්ශයක උදාහරණය. ඔයගොල්ලන්ට මතක ටිකකට කලින් මම ෆෝල්ඩර් එකක් හැදුවා my image කියලා. my img කියලා. මං ඒකට ඇතුළට පින්තූර කීපයක් දැම්මා මතකයි. එහෙනම් දැන් මට මේ පින්තූර ටික නම් මේකේ පෙන්වන්න ඕන. මං ඔය හදපු ෆෝල්ඩරේ නම ඔතෙන්ට ටයිප් කරා. ඒතර ගැලරි ගැලරි කියන එක මකන්න නැහැ. ඒක ඇතුළේ මං ටයිප් කරනවා my img කියලා. අර ටයිප් කරපු අකුරු විදිහටම ටයිප් කරන්න ඕන. අකුරු වැරදුනොත් වැඩ කරන්නේ නැහැ. ඒතර එහෙම ටයිප් කළා මං කරන්නේ මේක save and close. save and close දුන්නාම මේක දැන් save වෙනවා save වෙලා එතනින් ඉවත් වෙනවා save වෙලා මෙතනින් ඉවත් වෙනවා ඊට පස්සේ අපි අර පිටුවට ගිහිල්ලා බලුවොත් මොනවා වෙලා තියෙනවද කියලා බලමු මම යනවා මගේ web page එකට ඒක තමයි web design කියන web page එක ඒකට ගියාම ඔබලන්ට පෙනේ ඉවි අර පින්තූර ටික මෙන්න මේ විදියට ඇඩ් වෙලා තියෙනවා. දැන් අර පින්තූර මම ඇඩ් කරේ නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? අර my image myimg කියන ෆෝල්ඩරේ ඇතුලේ තිබිච්ච පින්තූර ටික මොකද වෙලා තියෙන්නේ? ඔටෝමැටිකලි මෙතෙන්ට ඇවිල්ලා. දැන් මේ පින්තූර පෙන්වන්නේ පුංචියට. මම පින්තූරයක් ක්ලික් කරොත් මොකද වෙන්නේ? පින්තූරේ ලොකු වෙලා පේනවා. ඔයගොල්ලෝ දැකලා තියෙන සමහර වෙබ් පේජස් වල මෙන්න මේ වගේ පින්තූර ඇඩ් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉමේජ් ගැලරි එකක් ඇඩ් කරන්නේ. දැන් මේකේ තියෙන වාක්‍ය තමයි අදිසියවත් මට තව පින්තූරයක් ඇතුල් කරන්න ඕන නම් මම ඉමේජ් ගැලරි එකට පින්තූරේ දාන එක විතරයි කරන්න ඕන. උදාහරණයක් විදිහට මම තව ඉමේජ් එකක් දානවා කියලා හිතන්නේ. මම Photoshop වලින් පුංචියට ඉමේජ් එකක් හදලා අර ඉමේජ් ගැලරි එකට දාන්න යනවා. බලමු මේක දාන විදිහ. දැන් මම ඔටෝමැටිකලි අතෙන්ට ඉමේජ් එක ඇඩ් වෙනවා.
මෙතනින් open කියලා දෙනවා open කියලා දීලා මං image එකක් add කරන්නම් අපි හිතමු මම මේ වෙලාවේ image එක විදියට මෙන්න මේ image එක add කරනවා एक क्लाउड इमेज या मगे थी क्लाउड देखे इन सात में चुट्टक के लोड बन तारमाक वेला आ जाने हमें इमेज के साइज से का अड़ू करना हो फोटोशॉप पल पुलवांग एक हम फोटोशॉप में तो दिखे ला देने आने हैं वो लोग ने फोटोशॉप पल मांग एक इमेज के साइज से का कुड़ा कर जाना इट पास से मांग मेरे को सेव करना हो अरे फोल्डर या तुले हतर की सेव कर सेव सेव कर पास आप अलुते रूपया मे वेबसाइट दाणना करोन मट करोन मे आर्टिकल वर्ट मे पिंतूर दाने कई आर्टिकल वर्ट पिंतूर दाने මේ සිස්ටම් එකේ කන්ට්‍රෝල් පැනල් ගිහිල්ලා සිස්ටම් එකේ අපි යනවා කන්ට්‍රෝල් පැනල් ඒකේ මීඩියා වල ඔබට මතක ඇති අපි ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරා फोल्डर का क्रिएट करा एक ही उगान टा पेन आया थी माय इमेज की अलग फोल्डर का दिए रहो एक बांग डबल क्लिक कर लवी उत्तर कर गया ना एक अटा अपलोड करना और पिन टूर है उगान मैं तेरे ब्राउज किया ब्राउज किया ले आना इट पास से अभी पिन टूर है आप दे रहो ओपन किया ला दे रहो इट वाज़ से स्टार्ट अपलोड किया ये तो अरे पिंतूरे अपलोड पे दें पिंतूरे अपलोड डू नॉट हम इधर इन दोनों स्टार्ट अपलोड किया ला पिंतूरे तो अपना अपलोड बे ना आपे ऑल डे कर दूँगा टा पिंतूर हाथरख पी है ना दें आपे किसी ला बेपिट हुआ बेलुवर වෙබ්පිටුවට ඔටෝමැටිකලි අර පින්තූරේ ඇතුල් වෙලා ඇති. මොකද ඉමේජ් ගැලරි එකට දාන හැම රූපයක්ම කෙලින්ම අපේ page එකට යනවා.